ලංකාවේ කාන්තාවන්ට තමන්ගේ වැඩ කොටසට කොයිතරම් වටිනාකම් ලැබෙනවා බොහෝ දෙනෙක් මේ කවිය වටිනාකම් දීලා තියෙනවා අපි දැකලා තියෙනවා ඒ වටිනාකම් සැබෑ වටිනාකම්ද මේ ළඟදී වැඩිපුරම මේ එහා මෙහා ගියපු කවියක තිබුණේ වැඩ ඇරි වැඩට යති ගැහණු කිය. ඒ කියන්නේ කාන්තාව විදියට රැකියාවක් කරලා එතනින් එහාට ගෙදර ගිහිල්ලා අපේ නියම් වැඩ කොටසක් බලාපොරොත්තු වෙන. මේ වැඩ කොටස සමාජයේ විවිධ තරාතිරම් වලදී විවිධ මට්ටම් වලදී බරණුව වෙනස් වුණාට කාර්යභාරය බොහෝ තැන්වල සමානයි. අද එහි තවත් තිගුවක්. තවත් කාන්තා කණ්ඩායමක්. ඔවුන් සුරකුම් වැඩ වෙනුවෙන් මොනවද කරන්නේ? ඔවුන්ගේ සුරකුම් වැඩ විදියට සමාජය බලාපොරොත්තු වෙනවා. ඒ හරහා ඔවුන් පත් තියෙන පීඩාවන් මොනවා? ඒ වෙනුවෙන් අපි සම්බන්ධ කරගත්තේ ස්ත්‍රී සම්පත් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සුමිකා පෙරේරා මහත්මිය. අයිබෝන් ඔබතුමියට. අයිබෝන් ඔබතුමිය නියෝජනය කරන පළාත කුරුණෑගල ප්‍රදේශය නිසා අපේ මේ ග්‍රාමීය කාන්තාව කේන්ද්‍ර කරගනිමින් ලංකාවේ සුරකුම් වැඩ සිද්ධ වෙන්නේ කොහොමද? ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන සුරකුම් වැඩ මොනවද? සුරකුම් වැඩ කිව්වම අපි ගණනය කරන්නේ නැත්නම් අපි තේරුම් ගන්නේ කාන්තාවන් හෝ තවත් වෙනත් පුද්ගලයන් කවුරු හරි තමන්ගේ පවුල තුළ වැටුපක් නොලබා කරන වැඩ එදිනෙදා කටයුතු සඳහා. ඉතින් මේක ගණනය වෙන්නේ නැහැ ආර්ථික වශයෙන්. මොකද රැකියාවක් කරන කාන්තාවන් හුඟක් වෙලාවට ලංකාවේ සමාජය තුළ මේ වැඩ බහුතරයක්ම මේ වැඩවල යෙදෙන්නේ කාන්තාවන්. මත ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය වැඩ බෙදා ගැනීම එක ගත්තම කාන්තාවන්ට තමයි ගෙදර වැඩ වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙන් කිරීමත් එක්ක වැඩට ගියත් නොගියත් අවිධිමත් ශේෂ්ත්‍රයේ රැකියාවක් කළත් එතකොට මොනවා හරි ගෙයින් පිට ආර්ථිකයට සම්බන්ධ වුණත් බොහෝ කොට අපේ කාන්තාවන් තමයි තමන්ගේ පවුල සහ පවුලේ සමාජිකයන් වෙනුවෙන් වැඩ කරන්නේ. ඉතින් මේ වැඩ උයන පිහෙන එක, දරුවන් බලා ගැනීම, ඊට පස්සේ ගෙදර දොර ලෙඩුන් රෝගීන් බලා ගැනීම, ගෙවත්ත වගා කිරීම, එවැනි ගෙදර දොර අස්පස් කිරීම, එතකොට බඩු ගැනීම, මේ වගේ මහ විශාල වැඩල ඉස්තුවක් මේ සුරැකුම් වැඩවලට ඇතුළත් වෙලා තියෙනවා. දැන් ග්‍රාමීය සමාජය ගත්තහම ඇත්තටම හුඟක් කාන්තාවන් අද වෙනකොට කිනම් හෝ බොහෝ වෙලාවට මොනවා හරි තවත් ස්වයං ආර්ථික උත්පාදන මාර්ගයක යෙදිලා ඉන්නේ. ඒක විධිමත් ශේෂ්ත්‍රයේ රැකියා කරන අයත් ඉන්නවා, අවිධිමත් ශේෂ්ත්‍රයේ රැකියා කරන අයත් ඉන්නවා. ඒ කියන්නේ වතුවල වැඩ කරන එක, මෝල් වල වැඩ කරන එක, පාරේ වැඩ කරන එක, හෝටල් වල, ඒ වගේ ගොඩාක් තැන්වල මේ කාන්තාවන් වැඩ කරන. ඒත් එක්ක මෙහෙම නැත්තම් ගෘහස්ත නිෂ්පාදන කරනවා මේ කාන්තාවන් ආර්ථිකය සඳහා. අනිකුත් සුරකුම් වැඩ කරන්නේ ඇත්තටම ඒ ගෙදර මේ වැඩ ආර්ථිකයට සම්බන්ධ වෙන්නේ සම්පූර්ණම තමන්ගේ ගෙදර වැඩ වල කරගන්න ගමන්. අපි මේ ගැන අපි කාන්තාවන් එක්ක සති දෙකක දිනපොත් කාන්තාවන් ලිව්වා. එතකොට අපි විවිධ තරාතිරම් වල කාන්තාවන් මේ දිනපොතෙන් අපි කාන්තාවන්ගේ වැඩ කොහොමද වෙන්නේ, කොහොමද කරන්නේ කියලා හොයලා බැලුවා. මේ වෙලාවේ අපි දැකපු දෙයක් තමයි හැම දෙම කරන්නේ සමාජ වැඩවලට ගියත්, සමිති සමාගමකට ගියත් මේ හැම දෙම කරන්නේ තමන්ගේ ගෙදර වැඩ කටයුතු කරමින්. පාන්දර නැගිටලා ඊට පස්සේ මහර හැමෙනකම් වැඩ කරලා, ඒ වගේ තමන්ට තියෙන විවේක කාලයේ සමහර වෙලාවට මේ වෙනුවෙන් කැප කරලා වැඩ කරන්නේ. එතකොට ග්‍රාමීය ශේෂ්ත්‍රයේ ඊටත් අමතරව ගෙවතු වගාව, ඒ කෘෂිකාර්මික ගොවිතැන, පවුලේ ආර්ථිකය, නැත්නම් පවුලේ ආහාර සඳහා කිසියම් දෙයක් නිෂ්පාදනය කිරීම, ඒ වගේ දේවල් ඒකට අයත් වෙනවා. නමුත් මේව කොතනකවත් මේ ශ්‍රමය ගණනය වෙන්නේ නැහැ. තනි මව්වරුන් ඉන්නවා, යුද්ධය නිසා වැඳමුණු කාන්තාවන් පිරිසක් ඉන්නවා, එහෙමත් නැති විවිධ සංකීර්ණ පවුල් සංස්ථා තුළ ජීවත් වෙන කාන්තාවන් ඉන්නවා. මේ එක් එක් කාන්තාවන් මේ පවුලේ බර අදින හැටි, එක් පැත්තකින් උපයන්නෙක් විදියට, අනෙක් පැත්තෙන් සුරැකුම් වැඩ කරන්නෙක් විදියට ඔවුන්ට ලැබෙන සහාය, අනිත් සමාජිකයන්ගෙන් ලැබෙන සහාය කොයි වගේ? අනිත් සමාජිකයන්ගෙන් පවුලේ සහාය ලැබෙන තැනුත් අපි දැක්කා. නමුත් බහුතරයක් කාන්තාවන්ට තමන්ගේ පවුලේ සමාජිකයන්ගෙන් සහාය ලැබෙනවා අඩුයි.
මොකද ඉගෙන ගන්න ළමයි අධ්‍යාපනයේ ලබන ළමයි ගොඩාක් අධ්‍යාපනයේටම යොමු වෙලා තියෙනවා මේ විශේෂ බාහිර ක්‍රියාකාරකම් ඒත් එක්කම අමතර පන්ති වගේ දේවල් එක්ක කලාතුරකින් තැනක තමයි පවුලේ විශේෂයෙන්ම පිරිමි සමාජිකයින් මේ වැඩවලට හවුල් වෙන්නේ. ඉතින් ඒත් අම්මා එහෙම නැත්නම් ගෘහණිය බිරිඳ කියන රාමුවේ ඉඳලා නැත්නම් ඒ චරිත භූමිකාවල ඉඳලා මේ කාන්තාවන් තමයි මේ සියලු දේම කරන්නේ. සහාය වෙන කෙනෙක් හදිසියෙන් හරි හිටියා නම් එහෙමත් තැනක අලුත් පවුල්වල පිරිමින් සහාය වෙනවා අපි දැක්කා. නමුත් අනිත් තැන්වල සහාය වුණා නම් පවුලෙම තවත් කාන්තා චරිතයක් ඒ කියන්නේ නැන්දම්මා අම්මා නැන්දා පුංචි අම්මා ඒ වගේ කෙනෙක්. බහුතරයක් කාන්තාවන් විසින් තමයි මේ වැඩ කටයුතු කරන්නේ. ඒත් එක්කම ඔබ සඳහන් කළ විදිහට මේ දිස්ත්‍රික්කයේ ඇත්තටම මේ විශේෂත්වයක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ ලංකාවේ මේ මිලිටරි නැත්නම් හමුදා සහ පොලිසියවලට බැඳලා යුද්ධෙට ගිය පවුල්වල සැමියා අතුරුදහන් වෙච්ච හෝ මිය ගිය ආබාධ සහිත වුණු පිරිස වැඩි ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. ඒ කාන්තාවන් බැඳපු කාන්තාවන් ඒත් එක්කම විදේශ රැකියා විදේශගත වෙච්ච කාන්තාවන්ගේ ප්‍රමාණයත් ලංකාවේ වැඩිම කුණෑ දිස්ත්‍රික්කයේ. එතකොට ඒ පවුල් වලත් කවුලේ කවුරු හරි කෙනෙක් අම්මා නැන්දම්මා මේ සඳහා මේ පවුලේ කටයුතු කරගෙන යනවා. කවුරු හරි ළඟ දරුව හැදෙනවා. සමහර තැනක ඇතරම ඒ විදේශගත පවුල්වල නම් පවුලේ තමන්ගේ පුරුෂයා නැත්තම් සහකරුව දරුව බලා ගන්න තැනුත් තියෙනවා. හැබැයි අර වැඳපුත්තත්වයට පත්වෙච්ච කාන්තාවන්ගේ ගෙවල් වල නම් ඒ කාන්තාවන් තමා පවුල කළමනාකරණය කරගන්නේ සමාජ කටයුතු. එතකොට සමාජ සම්බන්ධකම් ගෙනියන්නේ ආර්ථිකය සමහර වෙලාවත් සමහර තැනක ඒ තමන්ගේ මියගිය ස්වාමි පුරුෂයා වෙනුවෙන් වැටුපක් ලැබෙනවා, විශ්‍රාම වැටුප ලැබෙනවා, දීමනාවල් ලැබෙනවා. ඒත් එහෙම නොවන තැනුත් තියෙනවා. එතකොට ඒ අය සම්පූර්ණ තමන්ගේ පවුල සහ තමන්ගේ ජීවිතය කළමනාකරණය කරගන්න. එතකොට ඒගොල්ලෝ මත තමයි ඒ සියලු දේ. ඉතින් මේ තැන්වල ඇත්තටම සමහර ගොඩක් තැන්වල අපි දැක්න එකක් තමයි තමන්ගේ වැඩිහිටි දෙමාපියන්. එතකොට පවුලේ ආබාධිත වෙච්ච අය, විශේෂයෙන් ආබාධිත වෙච්ච සැබළුන් දැක බලා ගැනීම වැනි දේවල් මේ කාන්තාවන්ගේ අතින් තමයි සිදු වෙන්නේ. ලංකාවේ මේ ප්‍රදේශය ඇතුලේ අසංවිධිත ක්ෂේත්‍රයේ රැකියා සහ ඉපැයීම් තෝරාගත් කාන්තාවන් වැඩි පිරිසක් ඉන්නවා කියලා. ඔව් ඇත්තටම. දැන් මොකද අපි දකිනවා මේ තමන්ගේ දරුවන් බලා ගැනීම විශේෂයෙන් ගත්තොත්, වැඩිහිටියන් බලා ගැනීම විශේෂයෙන් ආබාධ සහිත දරුවන් බලා ගැනීම වැනි කාරණා ගත්තොත් හැක බලා ගැනීමට ගෙදර කෙනෙක් නැතිවීම හුඟක් වෙලාවට වෙන්නේ මහලු මිත්තණියන් තමයි මේ දරුවන් රැක බලා ගන්න. ඉතින් එහෙමත් නැති වෙච්ච තැනක ඒ අයට අවශ්‍ය ළමාගාර ළමයා තියලා යන්න තැන් නැහැ ඇත්තටම වැඩ කරන්න. දැන් කුලී වැඩට යන කාන්තාවක් ගන්න. එතකොට ඒ කාන්තාවට දිනපතා කුලී වැඩට යන දරුව බලා ගන්න කෙනෙක් ඉන්න ඕනේ. ඉතින් එහෙම එතකොට තියෙනවා නම් ළමාගාර නැත්තම් අර ඩේ කෙයාර් සෙන්ටර්ස් තියෙනවා නම් ඒවයි ගොඩාක් අය කරනවා. ඒ වගේ තැනක ළමෙක් තියාන්න පුළුවන් නිශ්චිතව මාසික ආදායමක් ලබන කෙනෙකුට විතරයි. දැන් අපි දන්නවා අපේ ප්‍රාදේශ සභාවල් කලාපාලන ආයතන ගොඩක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ පෙරපාසල් වලට එහෙම මේ පෙරපාසල් ඒ පූර්ව ළමාවිය මධ්‍යස්ථාන සඳහා අරමුදල් ආධාර කරනවා, ඒ ගුරුවරයන්ගේ වැටුප් ගේනවා. නමුත් ඒක ඒ පෙරපාසල් වලට විතරයි. එතන ධාරකාගාරයක් නැහැ. දරුවා රැක බලා ගන්න මධ්‍යස්ථාන නැහැ. ඉංගාක් ඒවා තියෙන්නේ පෞද්ගලික අංශයෙන්. එතකොට රජයේ රැකියාවක් කරන කෙනෙකුට පෞද්ගලික තැනක විශ්වාසයෙන් හිතුව වැඩි මුදලක් ගෙවලා යන්න පුළුවන්, අනිත් අයට බෑ. කුලී වැඩක් කරන ගෙදරක වැඩට යන අම්ම කෙනෙක් හිතන්න එයාට දවසට හම්බෙන්නේ රුපියල් 1000යි නම් 750යි නම් එයාට කොහොමවත් බෑ දරුවා තමන්ගේ දරුවා එවැනි තැනක රඳවන්න. අපි එක සැරයක් දැක්ක එක අම්ම කෙනෙක් එහෙම වැඩට ගියා කරන්නම දෙන්නේ නැහැ තමන්ගේ දරුවන් ගෙට දාලා දොර වහලා. ඉතින් මේ වගේ සාම ශෝචනීය තත්ත්වයක් තියෙනවා. මොකද ඒකට වගකීමක් කවුරුත් ගන්නෙ නෑ. ඒ නිසා ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ අවිධිමත් ක්ෂේත්‍රයේ වැඩ කරන්න. සමහර වෙලාවට පැය දෙකක් කොහේ හරි ගිහින් වැඩ කරන්න, එක්ක ළමයා ළඟ තියෙන තැනක හරි කවුරු හරි අසල්වාසියෙක් ළඟ අඳුන කෙනෙක් ළඟ තියලා ගිහින් මේ වැඩ ටික කරලා එන්න. නැත්තම් ඒ කන්න මල් වලට දැන් ගොයම් කපන කාලෙට හරි බඩේ කඩන කාලෙට මුං කවපි කඩන කාලෙට වගේ ළමයා ගිහින් තියාගෙන එතන වැඩ කරන්න. එවැනි දේවල් තමයි අත්‍තර කරන්නේ. අම්මලාගෙන් ගොඩාක් එන මේ දෙයක් තමයි අපිට කුලියකට හරි යන්න පුළුවන් ළමයා බලාගන්න කවුරු හරි ඉන්නවා නම් කියන.
ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා හුඟක් අය පෙළඹෙනවා ස්ථීර රස්සාවකට යනවට වැඩි. උදාහරණයට ගාමන්ට් එකක ෆැක්ටරි එක වැඩට යනකොට හරියට වෙලාවට යන්න ඕනේ, වෙලාවට ඒ වැඩ කොටස කරන්න ඕනේ, ඊට පස්සේ වෙලාවට ඉතින් එන්න ඕනේ. ඒත් එක්කම හදිසියෙන් ළමයා ගිහින් තියාන වැඩ කරන්න බෑ ඒ තැන්වල. දැන් හුඟක් අය හොයන්නේ ඒ වගේ දෙයක්, හදිසියකට ළමයා ඉස්කෝලෙන් අරගෙන තියා මේ වැඩ කරන්න පුළුවන් තැනක් තියෙනවද කියලා. එහෙම නැති තැන් වුණාම තමයි අම්මලාට ඒ ලොකු බරක් දරා ගන්න වෙනවා. මේ එතකොට ගෙදර ඉඳලාම කරන්න පුළුවන් හැකියාවක් හොයනවා. මොනා හරි මේ කඩේට කෑම හදන එකක්, එහෙම නැත්නම් අතිරේක දේවල් ඔය මැහුම් ගෙතුම් වගේ වැඩ කරන්න උත්සාහ කරන්නේ ඒ නිසා. ඒවා ලොකු ආදායම් ලබන්න සමහර වෙලාවට බෑ. සමහර වෙලාවට ඒවා කරන්න ඒගොල්ලන්ට ඇති තරමට ආර්ථික හයියක් නෑ. ඊට පස්සේ වෙළඳපළ ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ප්‍රශ්න වලට මොන දෙනවා. ආරකාගාර ප්‍රශ්න නැත්නම් ළමයි බලා ගන්න එක කියන එක ඇත්තටම ලොකු වැඩක්. ලොකු වැඩක්. ඒක හැම කාන්තාවකටම ආදායමක් උපයන්න බැරි වෙලා ඇය සිරගත වෙලා තියෙනවා සමහර වෙලාවට මේ දරුවගේ ප්‍රශ්න හින්දා. දැන් ඔබ ගිහින් බැලුවොත් දැනටත් අපි මේ ඊයේ පෙරේදා රජයේ කාර්යාලයකට ගියා. එතකොට මේ කොවිඩ් කාලේ වුණත් දරුවන්ට ඉස්කෝලේ යවන්න නැති දරුවන් අම්මලා ගෙනත් තියාගෙන වැඩ කරනවා. කාර්යාලේ ගෙනත් තියාගෙන. සමහර දරුවන්ට මාසිකකකුත් නැහැ. ඉතින් ඒ දරුවත් සමහර වෙලාවට අනාරක්ෂිතයි. එවැනි තැනක වැඩ කරනකොට ඉතින් අපිට ඇත්තටම කනගාටු හිතුණා. මොකද ඒක ප්‍රශ්නේ මේ දවස්වල සමහර දේකයන් මේ වහලා. දරුව බලාගන්න තැන් වහලා. ඇත්තට වෙන විකල්පයක් නැහැ. කවුරු හරි වාසනාවට වයසක වැඩි හිටියෙක් හරි ගෙදර හිටියොත් අනික දැන් සීයල ළඟත් දරුවෝ තියලා යනවා. හුඟක් අපි දන්නවා විශ්‍රාම ගියා ඒගොල්ලෝ සීයල ඒගොල්ලෝ දරුවෝ බලනවා. ඉතින් ඊට පස්සේ දරුවෝ ඉස්කෝලේ යවන්න ඕනේ, ඉස්කෝලෙන් ගන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් එක්ක මේ ජීවිතේ ගැට ගැහිච්චාම අර ආර්ථික වශයෙන් තියෙන බර දරා ගන්න හරියට මේ ඒකට දායක වෙන්න බැරිකම කාන්තාවන්ට එයාට වගකීම් වැඩි. සල්ලිත් නැහැ, සල්ලි හම්බ කරන්නත් ඕනේ. හැබැයි දරුවන්ගේ ආරක්ෂාව මොකද? පොඩි දෙයක් දරුවෙකුට වුණත් මුළු සමාජෙම දොස් කියන්නේ අම්මට. අම්මා හරියට දරුවෝ බලාගත්තේ නැති හින්දා ඒක වුණේ කියලා. අපි දන්න සමහරවක හදිසියෙන් පහුගිය කාලේ පත්‍රවල තියුණා නිතර මොන හරි සිදුවීමක් වුණොත් දරුවා හුණු වලට වැටිලා මැරුණා, වතුරට වැටිලා මැරුණා වහම කියවම මේ මම දැකලා තියෙන ඒ මරණ පරීක්ෂණයට එන ඒ රජයේ නිලධාරීන් පවා කියන්නේ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ගේ බලන්නේ, දරුවන්ගේ යුතුකම් ඉටු කරන්නේ, දරුවෝ බලා ගන්නයි කියලා නෙමෙයි. හුඟක් වෙලාවට කියන්නේ අම්මා හරියට දරුවෝ බලාගත්ත නැති වෙච්ච හින්දා තමයි මේක වුනේ කියලා. එතකොට දරුවන් බලා ගැනීම වගකීම සමාජයේ විසින් සම්පූර්ණයෙන්ම අම්මට තමයි පවරලා තියෙන්නේ. එතකොට ඒක අම්මා අතින් පොඩි දෙයක් වුණොත් ඒක ලොකුවට සමාජය ගන්න අම්මා හරියට දරුවෝ බැලුවේ නැහැ කියලා. එතකොට මේ හැම දෙයක්ම අස්සේ තමයි අම්මට ආදායම් උපයීමේ වැඩ ආර්ථික වශයෙන් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ වැඩට ගියත් සමහරලාට ළමයා කොහේ හරි තියලා ගිනි පොඩක වගේ ඉන්නේ. ඉතින් ඒ වගේ ඉතාම සෝචනීය තත්ත්වයක් තියෙනවා මේ දාරකාගාර. නැත්නම් ළමයින් බලා ගැනීම මධ්‍යස්ථාන නැති හින්දා නැත්නම් තියෙන ඒව සමහර ඒව ඇත්තටම නියම මේ පහසුකම් යටතේ නැතිවීම. ඉතින් නීතියක් නැහැ රටේ හැම තැනම පෞද්ගලික කර්මාන්තශාලාවක හරි රජයේ හරි එතන දාරකාගාරය නැත්නම් ළමයින් බලා ගැනීමේ මධ්‍යස්ථානයක් තිබිය යුතුමයි කියලා අපි දන්න ලෝකේ සමහර රටවල එහෙම තියෙනවා. අම්මට පෙනෙන දරුවෝ පෙනෙන දුරින් දරුවා තියන්න මේ පොඩිම කාලේ පෙළඹෙනවා. මොකද එතකොට ඒ අම්මට වැඩ කරන්න ධෛර්යයක් වෙන නිසා. නමුත් මෙහෙ එහෙම නැහැ ඉතින්. ඒ වගේ ඉතාලම මං හිතන්නේ ඒ පැත්තෙන් ගත්තම අපි හුඟා පසුගාමී මට්ටමක ඉන්නේ. දැන් ඔබතුමිය සඳහන් කළා යුද්ධය නිසා ආබාධිත තත්ත්වයට පත්වුණු රණවිරුවන් රැකබලා ගන්න සිද්ධ වුණු කාන්තාවන් ඒ රැකබලා ගැනීමේ කාර්ය සිදු කරමින් ඒ සුරකුම් වැඩ කරන කාන්තාවන් ඉන්නවා කියලා. ඒ සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් මේ කාල සීමාවේ සිද්ධ වෙනවද? ඔවුන් රැකබලා ගැනීම සම්බන්ධයෙන් යම් රජයේ පාර්ශ්වයෙන් යුතු කාර්යභාරය ඉටු කරන බවක් පේන්න තියෙනවා. මෙහෙමයි. ඉතින් අපිට සමහර දේවල් ඇත්තටම අපි විවේචනය කරන්න මම එහෙම කැමති නෑ. ඒ වගේ විෂයක් සම්බන්ධයෙන් මේ වෙලාවෙම කතා කරන්න. නමුත් අපි දන්නවා ගාක්ම දරුණු විදිහට ආබාධ වෙච්ච සෙබළුන් බලාගන්න මධ්‍යස්ථාන තියෙනවා. අභිමන්සලවල් තියෙනවා. ඉතින් පවුලේ අයට කරදරයක් නොවෙන්න මේ හුඟක් තැන්වල එතන ගිහිල්ලා මේ එතන ලොකු මධ්‍යස්ථාන තියෙනවා. එතන සියලු දේ ඒගොල්ලෝ වෙනුවෙන් කරනවා, බලා හදා ගන්නවා. නමුත් පවුලේ අය කැමති නම් පවුලේ අයත් බලා ගන්න පුළුවන්. ඉතින් රජයේ මං හිතන්නේ මේ පැත්තෙන් අවධානය යොමු කරලා තියෙනවා. හැබැයි හමුදා පවුල අය වෙනුවෙන් සහ පොලිසිය හරියම ආබාධ වෙච්ච අය සම්බන්ධයෙන්. නමුත් සාමාන්‍ය වශයෙන් ආබාධිත සහිත හරි නැත්නම් මන්ද මානසික තත්ත්වයට පත්වලා ඉන්න හරි ගැන එහෙම නැහැ ඇත්තටම. දැන් සමහර නිවාස තියෙනවා අපි දන්නවා
එහෙම අය ගිහිල්ලා රඳවලා තියන්න පුළුවන්. ඒත් ඔබ ගියොත් එහෙම නිවාසයකට ජීවිතේ පා වෙනවා. පුදුම සෝචනීය තත්ත්වයක් තියෙන. මොකද එතන අවශ්‍ය තරමට කාර්ය මණ්ඩල නැහැ. වැඩිහිටි නිවාස වුණත් අපි ගියා බලන්න මේ සමීක්ෂණයටම සමහර තැන් වල යන්න බෑ, කිට්ටු වෙන්න බෑ. මොකද මේ එතන නෑ ඇත්තට. මේගොල්ලෝ රැක බලා ගන්න අවශ්‍ය ප්‍රමාණයට නෑ. එතන සුද්ද පවිත්‍ර කරන්න පමණට සේවකයෝ නෑ. ඉතින් ඒ වගේ කාත් කවුරුත් නැති අය එහෙම තත්ත්වයන් තියෙනවා. ඒ වගේ සාමාන්‍ය සමාජයේ අයට තමයි ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. අපි දන්න සමහර අය ඉන්නවා පවුලේ සහෝදරවරු ඉන්නවා මන්ද මානසික තත්ත්වයේ ඉන්න දෙන්න තුන් දෙනා ඉන්නවා පවුල් වල. එතකොට ඒ කාන්තාවන් රැකියාවත් කරන ගමන් මේ අයවත් බලා ගන්න ඕනේ, වෙලාවට බෙහෙත් දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලොන් සමහර තාඩන පීඩන කරන අය ඉන්නවා. එතකොට ඒවට මූණ දෙන්න ඕනේ. එහෙමත් තියෙනවා ඉතින්. ඔය ආබාධ සහිත අය සමහර වෙලාවට ඒගොල්ලෝ ගොඩාක් අර ඒගොල්ලන්ට කවුන්සලින් නැති හින්දා නැත්තම් ඒ උපදේශන සේවාවන් අඩුයි හොඟක්. ඒව නැති වුණාම ඒගොල්ලෝ ගොඩාක් ප්‍රචණ්ඩ විදියට හැසිරෙනවා. අපි දැකපු තැන් තියෙනවා ඒ වගේ අතට අහුවෙච්ච එක දාලා ගහනවා ඒ වගේ දේවල්. එතකොට ඒවට මූණ දෙන්නත් ඕනේ මේ කාන්තාවන්. පවුලේ කවුරු හරි ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඉතින් එහෙම පොඩ්ඩ බැරි වෙන්න බෑ. එතකොට ඒගොල්ලන්ට බෙහෙත් දෙන එක පවා ලොකු දෙයක්. ඒගොල්ලෝ සමහර අය බෙහෙත් බොන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරනවා. මේක රැක බලා ගැනීම ඇත්තටම ලොකු වැඩක් ඒක. දැන් අපි ওই මේ වැඩසටහන් යටතේම අපි සමහර මේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ගිය වෙලාවල් වල අපි දැක්කා අපි මධ්‍යස්ථාන වලට ගියා. රජයේ කොයි තැනක දිනු රටවල් තමයි. නමුත් කොයි තරම්නම් කැපකිරීමක් කරනවද කියලා මෙවැනි අය රැක බලා ගන්න රජයේ. එතකොට ඒවද කොච්චර සැප පහසුකම් තියෙනවද කියලා මේ එවැනි කෙනෙක් ඉන්නව නැක රජයේ වගකීමක් හැටියට නම් බලා ගන්න හැටි. නමුත් ඉතින් අපි දන්නේ අපේ රටවල් කවදාවත් මේ තව ආත්ම ගාණක් ගියත් එහෙම වෙන තත්ත්වයක් වෙන්නේ නැති වෙයි. නමුත් අවම පහසුකම් හරි මේ වැඩිහිටි නිවාසවලට ලැබෙනවා නම් ඇත්තටම හොඳයි. හොඳයි විශේෂයෙන් ආබාධ සහිත දරුවන් රඳවා තියාගන්න මධ්‍යස්ථානවල එහෙම අවධානය විතරක් තිබුණාට මාලි ඒකට අවශ්‍ය සම්පත් රජය විසින් ලබා දෙන්න ඕනේ. COVID-19 සමය කියලා කියන්නේ මෙහෙම සමාජයක මහා අමාරු කාලයක් වෙන්නට ඇති. ඒ කාල සීමාව තුළ සංවිධිත ශේෂ්ත්‍රයේ රැකියා කරපු බොහෝ දෙනෙකුට රැකියා අවස්ථාවන් අහිමි වෙනවා. අර සුරකුම් වැඩ එක උපයන ගෙදර වැඩ කරන මේ කාන්තාව දැඩි අපහසුතාවයකට පත් වෙන්නට ඇති. ඔබතුමිය මේ තත්ත්වය දකින්නේ කොහොමද? ඔව්, ඒ කාන්තාවන්ගේ වැඩ දෙගුණයක් තුන් ගුණයක් වැඩි වුණා. මම දැන් හුඟක් අය කතා වෙච්ච දෙයක් තමයි හරි ෂෝක් ගෙවල් වලට වෙලා හිටියා හිම කියලා. නමුත් එහෙම නෑ, කාන්තාවන්ට ගොඩක් ඒ කාලේ හුඟක් වැඩ වැඩි වුණා. අපි දැක්කා ගෘහස්ත ප්‍රචණ්ඩත්ව සිදුවීම් පව වැඩි වෙලා තිබුණා ඒ කාලේ. මොකද එතකොට පවුලේ අය ඔක්කොම ගෙදර හිටියා, හැමෝගෙම දේවල් වෙනද කරන්නේ නැති විදිහේ වැඩ කොටසකුත් කාන්තාවන්ට කරන්න ඕනා ඒ අය වෙනුවෙන්. ඉතින් ඒත් එක්කම දැන් විශේෂයෙන්ම දැන් මේ සායන ලෙඩ්ඩු රෝගීන් වැඩිහිටියොන් බලා ගන්න අයට තවමත් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න තියෙනවා. මොකද සංගක් අයව ක්ලිනික් ගෙනියන එක, ඒ සායන වලට යන එක, ඊට පස්සේ ඒගොල්ලන් ආරක්ෂා කරගෙන මේ රෝගෙන් ආරක්ෂා කරගෙන මේගොල්ලන් අරයි යනක නැත්නම් ඒගොල්ලෝ වෙනුවෙන් ගිහිල්ලා ඒ සායන වල ඉඳලා පෝලිං වල ඉඳලා බෙහෙත් අරන් එන එක, ඒ වගේ කාන්තාවට ඇත්තටම ඒක හරි දුෂ්කර. මේ ගොඩක් ඒව කරන්නේ ගිහින් බැලුවත් රෝහලකට ගොඩක් කාන්තාව තමයි වැඩි. එහෙමත් තැනක තමයි පිරිමි පුජ්‍යලේ තමන්ගේ මේ මව පියා හරි එහෙම එක්කන් එන්නේ කලාතුරකින්. හුඟා කාන්තාවෝ මේ ඒ වෙනුවෙන් මහන්සි වෙන්න තියෙනවා ඒ ළමයි ගෙනියන්න, ළමයි ඉන්න ඊට පස්සේ වැඩි හිටියෝ අරගෙන යන්න මේ අදාළ මේ සායනවලට. එතකොට ඉතින් දැන් පොදු ප්‍රවාහන සේවය සමහර වෙලාවට තියෙනවා අඩුයි, හුඟක් අඩුයි. එතකොට ඒ අඩු වෙලාවල් වල වෙනත් ප්‍රවාහන පහසුකම් සපයා ගන්න තිබුණා ඒගොල්ලොන්ට. සමහර අයට නම් බෙහෙත් ඉතින් අපි දැක්කා රූපවාහිනි මාධ්‍ය වල එහෙම පෙන්නවා බෙහෙත් ගෙදරටම ගෙනත් දෙනවා. ඒත් හුඟක් අයට ඒ පහසුකම් එහෙම ලැබුණේ නැහැ ගිහින් පෙන්නන්න. ඊළඟට අපි දැක්කා වගා කරන්න මේ කියලා හුඟක් අය වවන්න පටන් ගත්තා ඒ කාලේ. ඉතින් ඒ වගා කිරීමේදීත් ඇත්තටම කාන්තාවන්ට මම නම් හිතන්නේ හැමදාම ඔය ගෙවතු කියලා කරන ඒවා කාන්තාවන්ට තව වැඩියෙන් වැඩ කොටසක් එක්කහු කරනවා කියලා එකෙන්. මොකද මේ දැන් හුඟක් සමහර සංවිධාන ආයතන ප්‍රොමෝට් කරනවා කාන්තාවන්ට ගෙවතු වගාවන් තමන් හදාගෙන වසවිස නැති ආහාර ගන්න ඕනේ එහෙම කියලා. නමුත් ඒකෙම කාන්තාවට තමයි වැඩ වැඩි වෙන එක. පවුලේ වැඩක් හැටියට, පවුලේ වගකීමක් හැටියට වෙන්නේ නැත්නම් කාන්තාවට තවත් වැඩක් එකතු වෙනවා. එතකොට ආහාර කඩේට ගිහින් බඩු ගේන එක, හොඳ දේවල් හොයාගෙන එන එක, දැන් වසවිස දෙන්න එපා දරුවන්ට කියන ලොකු දෙයක් තියෙනවා. ඉතින් පොඩි පොඩි පෙට්ටි කඩවල එහෙම අපි පුරුදු වෙලා හිටියා ඉන්දියාප ටිකක් ගන්න, ආප්පයක් ගන්න, රැට කෑමට එහෙම ඒ වගේ අවස්ථාවල් නැතුව ගියා. එතකොට යාගේ වැඩ හුඟක්
වැඩි වුණා. ඒත් එක්කම මුදල් හොයන වැඩත්. ඉතින් ගෙවල් දැන් ගෙවල් වල ගිහින් රෝගීන් බලාගත්ත අය කුලියට, ඒත් එක්ක ලෙඩු ළඟ රෝහල් වල හිටපු අය ලෙඩුන් බලාගත්ත අය, ගෙවල් වල වැඩට ගිය අය. ඉතින් ඒ වගේ අයට ඇත්තටම රැකියාවල් නැතුව ගියා. දැන් විශේෂයෙන් ප්‍රශ්නකට මොන දිලා ඉන්නවා අම්මලා ළමයි ඉස්කෝලේ යවීම ගැන. ඇත්තට මේක ලොකු මානසික පීඩාවකින් තමයි හුඟක් අම්මලා කතා කරන්නේ. මොකද මේ දෙමව්පියෝ හැමෝටම මේ ප්‍රශ්නේ තියෙනවා. නමුත් අම්මා විශේෂයෙන් හරියට ඒ ගැන වද වෙනවා. ඉතින් මේ ළමයා මේ මාස්ක් එක දවසම දාගෙන ඉඳීද නැද්ද, විශේෂයෙන් කුඩා ළමයි. ඒ දරුවන් ගැන හරි සංවේදීකමින් බයෙන් තමයි දැන් අම්මලාට ඒක අලුත්ම පීඩාවක් හැටියට තියෙනවා. මේ කෝවිඩ් වසංගත තත්ත්වයන් තුළ කුඩා දරුවන් කොහොම කරගනීද කියන බය. අපි දන්නවා සමහර ඩිප්‍රෙෂන් නැත්තම් ඒ වගේ ලෙඩවල ඉන්න අම්මලා දැන් ඒක වැඩි වෙලා තියෙනවා. මේ ප්‍රශ්නට මූණ දෙන්න ගිහාම ඉතින් ළමයා එනකම් බයයි. ඒ වගේ ඉතින් ඒව ඇත්තටම මේ දරා ගැනීම මෙහෙමයි මේ ප්‍රමාණයෙන් කියලා කාටවත් කියන්න බෑ. ඒ තරමට ඒවා මේ සංකීර්ණයි, සංවේදී ප්‍රශ්න. ඔබතුමිය මතු කරපු කාරණය මේ වගාවන් සඳහා කාන්තාවන් දිරිමත් කරන්න, වගා කළ යුතු තැනට අපිව යොමු කිරීම සඳහා බොහෝ කැම්පේන් සිද්ධ වුණා. හැබැයි ග්‍රාමීය කාන්තාවට ඒ සඳහා යටිතල පහසුකම් කොහොමද? දැන් සුරකුම් වැඩවලම එක් කොටසක් හැටියට එක තැනක අපිට තවත් වැඩ කොටසක් නෙමේ පැවරෙන්නේ. වතුර ටිකක් පහසුවෙන් ලබා ගන්න පුළුවන් ක්‍රමයක්, එහෙම යාන්ත්‍රණයක් පවතිනවා. මෙහෙමයි දැන් අර හුඟක් තැන්වල ඇත්තටම දැන් ග්‍රාමීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. අර ගම්මුම එකතු වෙලා කොහොම හරි ජල සම්පාදන ක්‍රම හොයන්න තියෙනවා. එහෙම දේවල් තියෙනවා. හැබැයි ඉතින් අපි දකිනවා එහෙම නැති පළාත් ඕන තරම් තියෙනවා. පිරිසිදු වතුර ටිකක් හොයාගෙන මේ වගා කරන්න තියා බීමට වතුර ටිකක් හොයාගෙන හැතැම්ම ගණන් ඉඩෝර කාලවලට නියක කාලවලට යන කාන්තාවෝ ඉන්නවා. එතකොට බයිසිකල් වල තියාන වතුර අරගෙනවා, පවුලේ ඔක්කොම ගිහින් වතුර ගේනවා. ඉතින් ඒ වගේ පානීය ජල ප්‍රශ්නේ ඇත්තටම හරියට තියෙනවා. එතකොට ඉඩෝරේ කාලේ වගා පිළිබඳ ප්‍රශ්නෙත් තියෙනවා. ඉතින් ඇත්තටම අපි දකින විදිහට ඒ දරවතුර සෙවීම කියන කාරණාව හැමදාම කාන්තාවන්ට අමතර පීඩාවක් හැටියට තියෙන දෙයක්. සාමාන්‍ය ග්‍රාමීය සමාජයේ සමහර හුඟක් දුෂ්කර පළාත් වලට යනකොට පානීය ජල ප්‍රශ්නේ බරපතල විදිහට ඔවුන් මුණ දෙන. සමහර හැම තැනකම එහෙම වතුර බෝතල් කරලා තියෙන තේ ඒවා ගන්න සල්ලි ඕනේ ඊට පස්සේ. ඒක හොඳ වතුර කියලා පිරිසිදු වතුර කියලා ඒවා ගන්නවා. ඉතින් ඒවා අපි දන්නේ ඒ වගේ කොච්චර ඒ ප්‍රමිතියට හරියට නැත්නම් සාධාරණ මිලවලට ඒවා දෙන්නවද කියලා. ඒවා ගිහිල්ලා මිනිස්සු ගන්නවා. ඉතින් පානීය ජල ප්‍රශ්නේ ඇත්තටම ලොකුවට මේ රටේ තියෙන ප්‍රශ්නයක් හැමදාම. තවම 100%ක් විසඳිලා නැහැ. කාන්තාමූලික පවුල්, ගැහැණුන්ට වැඩි බරක් අදින්න වෙන පවුල්, කුරුණෑගල වැඩි කියලා අපි අහලා තියෙනවා. එහෙම පවුල් වල මේ තත්ත්වය කොහොමද? කාන්තාමූලික පවුල් වල කාන්තාවන්ට සුරකුම් පවුල වෙනුවෙන් කරන වැඩයි තමන්ගේ පවුල කළමනාකරණය කර ගැනීම සහ ආර්ථික පවුලේ නඩත්තු කටයුතු කරගෙන යාම කියන හැමදේම තියෙනවා. එතකොට ඒකෙදි අර පවුලක් එකතු වෙලා නැත්තම් සහකරුවෙක් ස්වයං පුරුෂයෙක් එකතු වෙලා බදේ වේදා ගන්න වගකීම් හැම එකක්ම තනියම දරා ගන්න වෙනවා. ඊට අමතරව සමාජයේ මේ අවමාන, අපහාස, ගැරහොම් මේ ඔක්කොමත් තියෙනවා. ඒත් මේගොල්ලන්ගේ ජීවිතේ දුෂ්කරයි. නිශ්චිත ආදායම් උත්පාදන ක්‍රමයක් නැත්තම් එදිනෙදා ආදායමක් විතරක් නම් ලබන්නේ දැන් ඒ යුද වැන් දඹුවන් විතරක් නෙවෙයි. අපි දන්නවා සමහරවිට සැමියා මිය ගිය තැන්වල, හැර ගිය තැන්වල කාන්තාවෝ ඉන්නවා. ගොඩාක් එහෙම පවුල් ඉන්නවා. කයික ස්වාමි පුරුෂයාට විවාහ දෙක තුනක් තියෙනවා. තනිමවරුන් හුඟක් ඉන්නවා. හුඟක් අඩු වයසල අය. එතකොට මේ සමහර අත්තම්මලා ඉන්නවා, සීල අත්තම්මලා ඉන්නවා. අම්මා රට ගිහින් තාත්තා දාලා ගිහින් අම්මා විදේශගත වෙලා දැන් මේ කාලේ අම්මා සමහරලාට අම්මගෙන් කිසි තොරතුරක් නැහැ. අම්මා ඉන්න තැනත් ඒගොල්ලන්ට සමහර අයට මේ දුෂ්කර තැන් වැටුප් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් රට ගියා ගියාමයි මාසයක් දෙකක් සල්ලි ඉව, ඊට පස්සේ ආය කිසි තොරතුරක් නැහැ. එතකොට ඒගොල්ලන්ගේ පීඩාව ඇත්තටම අනිත් අයට වැඩි, හුඟක් වැඩි. අනිත්කන් සාමාන්‍ය සමාජයේ පවුලක් තුළ තමන්ගේ සහකරුවා එක්ක ස්වාමි පුරුෂයා එක්ක ජීවත් වෙන තැනකට වැඩිය ඒ කාන්තාවන්ට මුණ දෙන්න තියෙන දුෂ්කරතා මේ අවස්ථාවේදී හුඟක් වැඩි. විශේෂයෙන් දැන් හදිස්සියෙන් කෙනෙක් ගෙදර අසනීප වුණොත් ගෙදර කවුරුත් නැහැ, එයා යන්න ඕනේ රෝහලට. එතකොට මේ ළමයි හදිස්සියකට හරි ළමයි තියලා යන්න විදිහක් නැහැ. මේ කොවිඩ් ප්‍රශ්න හින්දා කවුරුත් කැමති නැහැ එහෙම කාගවත් ළමයෙක් බලන්න ගෙදර තියාගන්න. මේ වෙලාවේ
සමහර තැනක ඉතින් ඥාතීන් එහෙම මේ වගකීම ගන්නම අමාරුවෙන් වුණත් නමුත් අර කෙනෙකුට ගිහින් අහන්නත් බෑ ළමයා ටිකක් තියාගන්න පුළුවන්ද බලන්න පුළුවන්ද මාත් එක්ක උදව්වට එන්න පුළුවන්ද කියලා අහන්න බෑ හොඳ උදාහරණයක් තියෙනවා මට මේ හැටුව පැත්තෙන් ඒ අපි දන්න රජ නිලධාරිනියක් කියූප එක එක කාන්තාවක් ඇයට සැමියෙක් නෑ ඒ දරුවෙක් ඉන්නම සැමිය දාලා ගිහින් ඒ කාන්තාව වන්ද මානසික තත්ත්වයට පත් වුණා කොවිඩ් කාලේ. මොකද එයා ගෙටම වෙලා හිටියා. එයාට කිසිම රැකියාවකට යන්න හම්බුනේ නැහැ. දරුවෝ හිටියා අවුරුදු 5ක ළමයා. ඒ ළමයා මේ ළඟ ගෙවල් වලට පන්සල් වලට ගිහින් ඒ පිරිමි දරුවා කෑම හොයන්න ආව අම්මට. ඉතින් දැන් මේ රජයේ නිලධාරිනියන් එහෙම මැදිහත් වෙලා මේ කාන්තාව මානසික වෛද්‍ය විශේෂඥයෙකුට පෙන්වුවම කිව්වා මේ රෝහලේ නතර කරන්න කියලා. ඇත්තටම මේ කාන්තාව රෝහලට එක්ක යන්න කෙනෙක් හිටියේ නැහැ. ඊළඟට එයා දේවල් හොයලා බලන්න කෙනෙක් හිටියේ නැහැ ඒ කාලේ. මේ ළමයා නම් කවුරු හරි ගමේ අය කැමති වුණා ඒගොල්ලෝ කැම ටිකක් දෙන්නම් බලන්නම් කියලා. නමුත් අර මොකද මේ කොවිඩ් එක කවුරුත් කැමති නැහැ මේ සායනවලට ඒ අම්මා එක්ක යන්න. එතකොට ඒගොල්ලෝ වෙනුවෙන් කොතනකවත් සහන සේවයක් නැහැ. සමහර වෙලාවට ස්වේච්ඡාවෙන් කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වුණොයි නැත්තම් නෑ. ඉතින් හොඳ වෙලාවට ඒ ගමේ එක කාන්තාවක් ඉදිරිපත් වුණා. එහෙම අයට සහන වෙන්න පුළුවන් ස්වේච්ඡා සේවයක් හරි නැත්නම් රාජ්‍ය ආයතන හරි ඇත්තටම එහෙම මේ කාට හරි පෞද්ගලිකව අනුකම්පා සහගත වෙලා වැඩ කරන නිසා ක්‍රමවේද නැහැ යාන්ත්‍රණ නැහැ ගොඩ නැගිලා. ඉතින් එහෙම වෙලාවට හරි අසරණයි. මේ වසංගතයක ජීවත් වෙන කාලෙත් ඇත්තටම එහෙම දකින්න දෙනවා. අමතර ඉස්සර තිබුණා ට වැඩිය දැන් වියදමකෝ තියෙනවානේ. මාස්ක් වලට වියදම් කරන්න ඕනේ, මේ මුහුණු ආවරණ වලට වියදම් කරන්න ඕනේ, ඊට පස්සේ අත ශෝධනයට වියදම් කරන්න ඕනේ, දරුවෝ ඉස්කෝලේ යවනකොට එහෙම, ඊළඟට දරුවන්ට ගෙදරින් හරියට ඒ කෑමේ හැමදේම මේ සපයලා දෙන්න ඕනේ. ඊට පස්සේ දැන් අර ඉස්සර ගියා වගේ වෑන් එකේ හිර වෙලා යවන්න බෑ ළමයින්ගේ. වෙන වෙන මේ ගැන වෙනම කල්පනා කරන්න ඕනේ. ඊට පස්සේ හුඟක් තැන්වල අර පන්ති අමතර පන්ති ස්කෝල පන්ති ඉන්ටර්නෙට් එක හරහා කරන්න පටන් ගත්තාම එතකොට ඒවට වෙනම ඩේටා ගන්න එක ලොකු ප්‍රශ්නයක් දැන් දෙමව්පියොන්ට. ඩේටා සල්ලි, ඊට පස්සේ ඒකට අවශ්‍ය ටෙලිෆෝන් නෑ. ඉතින් ඒවත් ඇත්තටම දැන් අලුත් වගකීම් පීඩාවන් හැටියට අලුතෙන් එකතු වෙනවා. ඒවට පහසුකම් සපයන එහෙම ආයතන ඇත්තටම හරි අඩුයි. එහෙම නැති තරම් මේ අපි දැන් බඩු මළු දෙන්න කතා කරනකොට අපිට සමහර ආධාර හම්බෙච්චේම අපි කිව්ව බඩු මොනවද ඕනේ, අපි බඩු මල්ලක් දෙනවා. අනේ අපිට බඩු එපා, අපිට ඩේටා කාඩ් දෙන්න කිව්ව ළමයින්ට ඉස්කෝලේ වැඩ කරගන්න. ඊට පස්සේ කිව්ව මට මේ බෙහෙත් ගන්න තියෙනවා. බෙහෙත් තමයි නැත්තේ. රෝහලට ගියාම මේ සායනයෙන් බෙහෙත් වර්ග දෙකයි දුන්නේ. තව බෙහෙත් වර්ග දෙකක් කඩෙන් ගන්න තියෙනවා. ඉතින් මට සල්ලි මේ දුන්නොත් හොඳයි, බෙහෙත් ගන්න, නැත්නම් මගේ බෙහෙත් තුණ්ඩුවට බෙහෙත් ගෙනත් දෙන්න කිව්වා. ඒ අවශ්‍ය බෙහෙත් සැපීමේදී ඉතින් ඒ අපහසුතාවලට මුහුණ දෙනවා ග්‍රාමීය සමාජයේ. අර සාමාන්‍ය සමාජයේ ඉන්න පවුලක් එක්ක ජීවත් වෙන පවුලට වැඩිය දුෂ්කරයි අර තනිමවරුන්ගේ ජීවිතය. ඊට අමතරව මේ විදේශගත වෙලා ඉන්න ගෘහ සේවිකාවන් විදියට විදේශගත වෙලා ඉන්න පවුල්වල අම්මා විදේශගත වෙලා නම් දරුවන්ගේ වගකීම සුරකීමේ කාර්ය පවුලේ වෙනත් කාන්තාවක් මත පැටවිලා තියෙනවා. අපි කුරුණෑගල පැත්තේ තමයි වැඩිපුරම රැකියා ඒජන්තවරු දකින්නේ. ඒ නිසාම ඒ ප්‍රශ්නයත් ඔය පළාතේ වැඩිපුර ඇති. සමහර පවුල්වල ඇත්තනම් පිරිමි අය වගකීමෙන් වැඩ කරනවා අපි එක කියන්න ඕනේ. අතලොස්සක් වුණත් සමහර තාත්තලා දරුවෝ බලාගෙන ඒක කරනවා. නමුත් බහුතරයක් තැන්වල එහෙම නැහැ. දැන් සමහර මත්පැනට හුරු වෙච්ච අය එහෙම දැන් ඕන සල්ලි එවන්නේ නැත්නම් සමහර තැන්වල ඒගොල්ලෝ යක්කු වගේ ඇසරෙන්නේ. එතකොට ඒ ගෙදර බලන හුඟක් වෙලාවට අත්තා අම්මලා නැන්දලා අම්මලා තමයි ළමයි බලන්නේ. එක්කෝ නාංගි පොංචි එහෙම තැනක තමයි. මොකද අර පවුල් වார்த்தාව ගන්නකොටත් කවුරු හරි එහෙම බලාගන්න කෙනෙක් හිටියොත් විතරයි එයාට අරුදු පහට ළමයි එහෙම ඉන්නවා නම් යන්න දෙන්නේ. කොහොමත් මේ ඒ වගේ තැනක තමයි ළමයි තියලා යන්නේ. එතකොට ඒ ළමයිව බලන්නේ ඇත්තට ගොඩක් වෙලාවට කවුරු හරි ඒ පවුලට සම්බන්ධ කාන්තාවක්. කලාතුරකින් තමයි ඒ පවුලේ පිරිමි කෙනෙක් වගකීමෙන් යුතුව මේ තමන්ගේ දරුවෝ විශේෂයෙන් ගෑනු ළමයි එහෙම බලන්නේ. අනිත් එක තමයි නැත්තම් පවුලේ වැඩිමහල් ගෑනු ළමයා. පවුලේ පොඩි අය බලා ගන්නවා. දැන් ওই නිලධාරීන් එහෙම ගොඩක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගැන බලන් දෙහෙම ඉතින් අපි දන්නේ. ඉතින් අපිට එන කතන්දර අපි අහන්න දකින සිදුවීම් එක ගත්තහම ඒ වගේම හරියට ඉෂ්ට වෙනවා කියලා අපිට කියන්න බෑ. මේ කාන්තාවන්ගේ කාර්යභාරය ගැන දිනපොත් ලියලා ඒ පිළිබඳව ඔබතුමිය ඇතුළු කණ්ඩායම අධ්‍යයනය කියදුනා කියලා. මේ අධ්‍යයනයේදී අඳුනගත්තාද තමන් කරන වැඩ කොටසට වටිනාකමක් ලැබිය යුතුයි කියලා මේ පිරිස විශ්වාස කරනවා. මෙච්චර වැඩ කොටසක් කරනවා කියලා උන් හඳුනගෙන තිබුණා.
ඔව් ඒක ඇත්තටම ඒක හරි වෙනස්ම විදිහේ සමීක්ෂණයක් මං හිතා ලංකාවේ කවදාවත් කෙරෙලා නැහැ එහෙම සමීක්ෂණයක් මොකද මේ අපිත් එක්ක ඒ කාන්තාවන් කිව්වා මම මෙච්චර වැඩ කරනවාද කියලා මම පුදුමයි එහෙම දැනගත්තේ මේකෙන් තමයි කියලා මමවත් හිතුවේ නැහැ මම මෙච්චර වැඩ කරනවාද කියලා සමහර තැනක ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ස්වයං පුරුෂයන්ටත් කියලා තිබ්බා ඒක ලොකු මේ දෙයක් වුණා හොයලා බලන්න අපි මොකද දවසේ හැම තප්පරයක් විනාඩියක්ම කොහොමද කාලය ගත වුණේ කියලා ඒගොල්ලෝ ලියුවා සති දෙකක්ම නිදා ගන්න ගිහින් තියෙන කාලේ විතරයි මේ කාන්තාවන්ට වෙලාව තිබිලා තියෙන්නේ සමහර වෙලාවට විවේකයක් කියලා ලැබිලා තියෙනවා ආර්ථිකය ගණනය කරනකොට ඒව මේව සැලකිල්ලට අනිවාර්යයෙන්ම රජයක් විසින් ගත යුතුයි මේ වැඩ කොටස තුමේ සඳහන් කරපු ඔක්කොම වැඩ කරලා සමාජයට ලොකු කාර්යභාරයක් කරන මේ කාන්තාවෝ හවසට ගෙදරින ස්වාමි පුරුෂයාත් අහන්නේ මොනවද කළේ ගෙදරින්ද මෙහෙම අහුවම කොයිතරම් හිතරිදිනවද එහෙම බලනකොට අපි හැමෝටම දිනපොතක මේ කරන වැඩ ටික ලියන්න පුළුවන් නම් හරි වටිනවා කොහොම වුණත් මේ ග්‍රාමීය කාන්තාවන්ගේ භූමිකාව සහ ග්‍රාමීය කාන්තාවගෙන් බලාපොරොත්තු වෙන දේවල් ඇගේ සුරකුම් වැඩ ඉලක්ක වෙලා තියෙන්නේ කොතනටද කියන කාරණේ අපි හඳුනාගත්තා අපි ගැටළු සාකච්ඡා මොනවද අපිට මේකට දෙන්න පුළුවන් විසඳුම්ම නෙවෙයි අපිට යෝජනා කරන්න පුළුවන් ඇත්තටම දේවල් ප්‍රථම කාරණේ තමයි අපි සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට කියන්න ඕනේ රජයේ රටේ සංඛ්‍යා ලේඛන හදනකොට මේ සුරැකීම් ආර්ථිකය වෙනුවෙන් කරන වැඩ කාන්තාවන් කරන වැඩ ගණනය කරන්න කියලා. කොච්චරද කියලා. ඇත්තට මේක සංවර්ධනයේ එක මිනුම් දණ්ඩක් හැටියට පාවිච්චි කරන්න කියලා. කවදාවත් කවුරුත් මේ දහඩිය මේ කඳුළු ගණනය කරන්නේ නැහැ. දැන් ඒක ඒ රැකියා බලන්න දැන් මැද පෙරදිග හරි කොහරි වෙන රටක ගිහින් හරි වෙන ගෙදරක ගිහින් හරි අය සේවය කරනවා නම් ඇයට වැටුපක් හම් වෙනවා ඒක ගණනේ වෙනවා නමුත් මේ තමන්ගේම ගෙදර පවුල වෙනුවෙන් කරන වැඩ කිසි වෙලාවක ගණනේ වෙන්නේ නැහැ නමුත් ඒක නැතුව ඒ වැඩ කොටස නැතුව ඒ පවුල පවතින්නේ නැහැ ඒ සමාජය පවතින්නේ නැහැ එතකොට අපි ඒක ගණනේ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම එතකොට අපි ඒකට බලපෑමක් කරන්න ඕනේ ඒත් එක්කම පවුල තුල වැඩ බෙදා ගැනීම කියන කාරණාව පිරිමි ළමයින් විශේෂයෙන් පිරිමි සහ පිරිමි ළමයින් එක්ක අපි මේ වැඩ බෙදා ගැනීම කියන කාරණාව සමාජගත කරන්න ඕනේ. කුඩා කාලේ ඉඳලා කොහොමද දරුවන්ට වැඩ බෙදා ගන්න පුරුදු කරන්නේ? තමන්ගේ වැඩ තමන් කරගන්න පුරුදු කරන දේ අපි දැනුවත්ව පාසලේ ඉඳලා මොන්ටිසෝරියේ ඉඳලා ඒ පෙර පාසලේ ඉඳලා ළමයින්ගේ ඔළුවට ඒ අදහස යන්න ඕනේ. මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය වැඩ බෙදා ගැනීම නැත්නම් ජෙන්ඩර් රෝල් කියන එක ගෑනු මේ වැඩ කරන්න ඕනේ, පිරිමි මේ වැඩ කරන්න ඕනේ, පිරිමි මේ වැඩ කරන්න හොඳ නැහැ. කාන්තාවෝ මේ වැඩ කරන්න හොඳ නැහැ. මේව පිරිමින්ගේ වැඩ, මේව කාන්තාවන්ගේ වැඩ කළා කියන බෙදීම ඇත්තටම අපි ජීවිතයේ තියෙන ආකල්ප සහ ඒ හුරුව නැත්නම් ඒ ප්‍රැක්ටිස් එක අපි නැති කරන්න ඕනේ. ඒක කොයි විදිහට හරි අපි ජය ගන්න ඕන කාරණාවක්. අනිත් එක කාන්තාවන්ට වැඩිහිටියන් බලා ගැනීම සහ දරුවන් බලා ගැනීම වගේ කාරණාවලදී රජයන් හැටියට අවශ්‍ය පහසුකම් සපයන්න ඕනේ. විශේෂයෙන්ම වැඩට යන කාන්තාවන්ට, අවිධිමත් ශේෂ්ත්‍රයේ කාන්තාවන් සහ දුප්පත්ම කාන්තාවන්ට, එදිනෙදා කුලී වැඩට යන කාන්තාවන්ට නිදහසේ ගිහිල්ලා මුදලක් හරි හම්බ කරගෙන එන්න පුළුවන් විදිහට ඒ දරුවන් බලා ගන්න ආයතන තියෙන්න ඕනේ. ආයතන හදන්න ඕනේ. ඒ වෙනුවෙන් රජයේ වියදමක් දරන්න ඕනේ. අනිත් එක මන්ද මානසික තත්ත්වයේ ඉන්න හරි ආබාධ සහිත ඉන්න පුරවැසියන් බලා ගැනීමට මීට වැඩිය රජයේ වගකීමක් වෙන්න ඕනේ. ඒවා දැන් සමාජ සත්කාර හැටියට තියෙන්නේ. දැන් මම කොවිඩ් ගියේ සැරේ රට වහලා තියෙන වෙලාවේ මම ජනාධිපති කාර්යසාධක කමිටුවට රාජ්‍යනවන සංවිධාන නියෝජනයක් තිබුණා. ඒ නියෝජිතයින් විසින් දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකාරකින් පත් කරගෙන තිබුණා. මම කුණෑය දිස්ත්‍රික්කේ සම්බන්ධීකරණය කළා. ඒ වෙලාවේ මම අපි හුඟක් වැඩිහිටි නිවාසවලට සහ ළමා නිවාසවලට මේ ආහාර ලැබුණේ නැහැ. මොකද ඒ ආහාර හැමදාම ලැබුණේ සමාජයේ කවුරු හරි පවුලකින්. ඒක ගෙදරකින් ඒ ළමා නිවාසෙට එදාට දානයක් දෙනවා. වැඩිහිටි නිවාසෙට දානයක් දෙනවා. ඉතින් මේ රට වහලා තිබුච්ච වෙලාවේ දැනුත් මම හිතන්නේ එහෙම දාන බාර ගන්නෑ. එතකොට රජයට තිබුණා මේ ඒකට කෑම සපයන්න. ඉතින් ඒ වෙලාවේ රාජ්‍යනුවන් සංවිධාන හැටියට අපි පුළුවන් ප්‍රමාණයෙන් මේ ඒවට උදව් කරා. ඒ වෙලාවෙදී අපි දැක්කකටම ඒව ඇත්තම සහන සේවන නැත්නම් සමාජ සත්කාර හැටියට තියෙනවා මිස වගකීම් හැටියට නෑ. ඒ සමීක්ෂණය කරනකොටත් අපි දැක්ක රුපියල් 500ක් වගේ මාසෙට පොඩි ගාණක් හම්බෙන්නේ. ඒ නිවාසකින් එක පුද්ගලයෙක් වෙන්නේ මුළු මාසෙටම රුපියල් 500ක දීමනාවක් ලැබෙනවා ආහාර සඳහා.
ඇත්තටම රුපියල් 500ක් මාසෙට මාසෙ කාටවත් කැමමක් දෙන්න බෑ. එතකොට ඒවා සමාජ සත්කාර වෙන එකත් හොඳයි. හැබැයි ඒවා රජයක බගකීම් වෙන්නත් ඕනේ. ඒ බලාගන්න. මොකද එහෙම නැති වුණොත් කාන්තාවන් මේ ගොඩාක් මේ දුක්ඛිත තත්ත්වයේ ඉන්නවා. දරුවන දුක්ඛිත තත්ත්වයේ ඉන්න. දැන් අපේ වැඩිහිටි මාසෙකට දෙමෝපියක් යවනවා කියන්නේ අනි සමහර රටවල් වල අනිවාර්යයෙන්ම වැඩිහිටි මාසෙට දෙමෝපිය වාර දෙන්න ඕනේ. මොකද එතන තමයි යට රැකවරණේ තියෙන්නේ. දරුවන්ගේ බලන්න පුළුවන් ගේට යවගන්න බෑ. ඒ රටේ එතෙන්ට යවුවොත් ඒක ලොකු සමාජ අපකීර්තියකුත් වෙනවා. ඔයගොල්ලෝ මූණ පොත එහෙම දැක්කත් තේරෙනවා දෙමෝපියෝ බාරට ගෙනත් දානවා කියලා ගොඩාක් දරුවන්ට දොස් කියනවා. නමුත් ඒ දරුවන් මූණ දෙන ප්‍රශ්න ගැන සමාජය කතා කරන්නේ නැහැ. ඒ නිසා ඒක ඇත්තටම මේ රජයේ ක්‍රියාමාර්ගයේ ඒවට තියෙන්න ඕනේ. අපි ඒ සඳහා බලපෑම් මම කොයි විදිහේ හරි සහාය වෙන දේවල් බලපෑම් හරි සැලසුම් හරි හදන්න කියලා අපේ පැත්තෙන් ජනතාවගේ පැත්තෙන් සමාජයේ පැත්තෙන් අපේ ලොකු තියෙන්න ඕනේ බලපෑමක්. අනිත් එක තමයි මේ සුරැකීම් වැඩ නිසා නැත්නම් ගෙදර උයන පිහින එක නිසා දරුව බලා ගැනීම නිසා කාන්තාවන් ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාරණාව. ඒකත් ඒ ගස් කියලාට අපි දකිනවා වෙලාවට කෑම නැත්තම් වෙලාවට ඒක නැත්තම් කෑම රස නැත්තම් වෙන කාරණා තියෙන පුළුවන්. නමුත් ඒ වගේ දේවල් කවුල් වල ආරවුස කාන්තාවන්ට හුඟක් ඉස්තර පීඩාවක් ලොකු වෙන්න තියෙනවා. ඉතින් ඈට සමාජ ජීවිතය මේ ඉඩ හැදලා තියෙනවා මේ නිසා. දැන් අපි සමිතියකට ගිහින් මම ඇහුවොත් සමහරලාට කාන්තාවන්ගේ කවුද උදේට දවල්ට වෙලා පොරයි කියලා මේ ඉස්ලාමික භාගයක් හැමෝම අති උස්සනවා. අකලාතුරකින් කෙනෙක් කතා කරනකොට ඉන්නවා ඇයි ඇහුවා කියන අම්මා ඉන්නවා පුංචි අම්මා ඉන්නවා නැන්දා අම්මා ඉන්නවා එයා උයනවා කවුරු කියන්නේ අද මහත්තයා ගෙදර ඉන්නවා කියලා. මොකද ඒ වැඩක් නැති හිටියත් මේ සමහර පිරිමින් කරන්නේ ඇත්තටම පිරිමින් වැඩ ඇරලා ඇවිල්ලා විවේක ගන්නවා. ඒගොල්ලෝ මෙහෙම පිරිමින් තමයි වැඩ කරන්නේ. නැත්නම් ඒගොල්ලෝ ටීවී එක ළඟ ඉන්නවා නැත්නම් ටෙලිෆෝන් එකත් එක්ක ඉන්නවා වැඩ ඇරලා අර එරංග මුලින් කිව්වා වගේ මේ කෙලීම කුස්සියට යනවා සමහරට ඇඳුමවත් මාරුම කර දරුවෝ නිදා ගන්න කලින් කෑම හදනවා. එහෙම තමයි කාන්තාවන්ගේ ජීවිතය. හරිම දුක්ඛිතයි. නීරසයි. ඉතින් මේ ඒ සත්‍යයෙන් කාන්තාව මුදවා ගන්න නම් මේවට ඇත්තම හොඳ සැලසුම් සහ උරුපුරුදු සහ හොඳ ආසයික සමාජගත කිරීම මේ උරුපුරුදු අලුත්ව ලෝකයට ජීවිතයට ගැලපෙන විදිහට උරුපුරුදු ගොඩනගා ගන්න. ග්‍රාමීය කාන්තාවන් රට වෙනුවෙන් පවුල වෙනුවෙන් කරන කාර්යභාරය අපි හඳුනා ගැනීමේ වැදගත්කම ගැන කතා කරේ. මේ සුරකුම් වැඩ කරන්නේ රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් පවුල වෙනුවෙන්. ඊට උන් ඉල්ලන්නේ වටිනාකමක් අගයක්.